අපි දන්න හැටියටත් දැන් වෙනකන්වත් ඡන්ද දිනයක් නම් කළා නැහැ. නිල වශයෙන් නීති අනුකූල ඡන්ද දිනයක් නැහැ. සමහරු මාර්තු 9 ගැන කියනවා. ඒක මට කියන්න බෑ 9 ගැන. මම දන්න හැටියට නීති අනුකූල තීරණයක් නැහැ මේ තියන්න කියලා. එකසිය හතර කියන්න මං ඕන ඒකට සාක්කිත් ගැනත් දෙන්නම්. එහෙනම් ඇත්ත වශයෙන්ම නිල වශයෙන් තීරණයක් කරන්නේ ඡන්දේ තියන්න. ඉතින් අපි ගිහින් සල්ලි දුන්නොත් මම ලේකම් මට ඉවත් කළා මේ කියන්න වෙයි පොලිසියට යාට විරුද්ධව නඩු දාන්න කියලා. ඒකයි වෙන්නේ ගවර්න්මන්ට් ප්‍රින්ටර. ඒගොල්ලෝ ඔක්කොම රැකිය නැති වෙනවා. ඉතින් ඒගොල්ලට දොස් කියන්න බෑ රජයේ නියෝජිතයන්. දැන්ට අපිට මුදල් නැහැ. මේක කල් දාන්න උවමන නැහැ. මේක මේ නවත්තන්න උවමන නැහැ. ඕන තරම් ඒකට වැඩ කරනවා ගෙනියන්න ඕන නම් කතා ඔක්කොම එක්ක සාකච්ඡා කරලා අපිට පුළුවන් ඒ ගැන කොහොමද විසඳුමක් හොයන්නේ කියලා. දැන්ට මුදල් නැහැ. අපි ඔක්කොම දන්නවා. දැනට මුදල් නැහැ. ඒත් දැනට ඡන්දෙකුත් නැහැ. ඡන්දෙ තියන්න මුදල් නැහැ. මුදල් තිබුණත් ඡන්දයක් නැහැ. ඉතින් මොනා කරන්නේද? ඉතින් මොනාට දෙවිලා කෑ ගහන්නේ? මේ කරුණ ඔක්කොම අරගෙන වාර්තා කරලා ශ්‍රේෂ්ඨ අධිකරණයට මේ වාර්තාව යවන්න කියලා. මේ බලේ තියෙන අපිට මුදල් ප්‍රාලයේ තියෙන ශ්‍රේෂ්ඨාධිකරණය අපිට මැග්නා කාට එකේ ඉඳන් 1888 ඉන්න ටික මම කියන්නේ 1688 විප්ලවය තුලදී මේ බලතල සියල්ලම තියෙන්නේ පාර්ලිමේන්තුවට. හතරවෙනි වගන්තිය යටතේ මේ බලතල තියෙන්නේ පාර්ලිමේන්තුවට. ඒ නිසා ඒක මෙහෙන් විභාග කළා තේරුම් පබා දමල ඒක එවන්න ශ්‍රේෂ්ඨාධිකරණයට. තව එක තව නෑ. ඔහ් මොකද්ද? නෑ ටික වාඩි වෙන්න මං කියන්න. ඔව් මේ මගේ මේ මන්ත්‍රීතුමා ඇහුවා මට ඒක ලයනල් එක ඔබතුමා ලයනල් එකට පාර්ලිමේන්තුව ගෙනිච්චොත් මං එදාට ඇවිල්ලා කතා කරන්න. මේ අනික මේ මන්ත්‍රීතුමන්ලා කිව්වා ඡන්දේ කල් දාන්න කියලා. මේ මන්ත්‍රීතුමන්ලා කියලා තියෙනවා. මං කියන්නම් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට මේ ඡන්දේ වොමන නෑ. මොකද්ද කිව්වේ? මට එව්වේ පණිවිඩේ ඔබතුමන්ලා මේක පුළුවන් නම් කල් දාන්න අපි ටිකක් කෑ ගහලා ඊට පස්සේ වාඩි වෙනවා කියලා. ඔබතුමාට කිව්වේ නැද්ද? ඔබතුමාට කිව්වේ නැද්ද? ඔබතුමාට කිව්වේ නැද්ද? සජවේ ඔබතුමාටත් කිව්වනේ. ඉතින් මෙහෙම දැන් මොනාටද නැගිටලා කියන්නේ? ඔබතුමත් කිව්වා හෙලිකොප්ටරේ ගන්න බෑ. මොකද what did you say? For the first time in history the supreme court has shot down a helicopter. All this time it was done by the tigers කිව්වා. දැන් ඇවිල්ලා කියන හෙලිකොප්ටරේ ගන්න ශ්‍රේෂ්ඨාධිකරණය වෙන්නේ බෑවුව පළවෙනි හෙලිකොප්ටරේ මේකයි. පොයින්ට් බෝඩර් එක තියනවලු මමනේ කතා කරන්නේ. කතා කරන්න ගරු ජනපතිතුමා. ගරු ජනපති කියලා කිව්වේ නැද්ද? ජනතා විමුක්ති පෙරමුණ නවත්තන්න ඡන්දේ නවත්තන්න කියලා. ගරු ජනපතිතුමා කිව්වේ නැද්ද? ගරු ජනපතිතුමා කිව්වේ නැද්ද? ඔබතුමා කිව්වා මේ ඔබතුමත් කිව්වනේ මට ඡන්දේ කල් දාන්න කියලා. දැන් මේ කල්ලාගෙන ඉන්නේ. ලැජ්ජයි. මේ කල්ලාගෙන ඉන්න හැම එක්කෙනාම ඡන්දේ කල් දාන්න කිව්වා. මේ මේක ඇල්ලුවේ හැම එක්කෙනාම ඡන්දේ කල් දාන්න කිව්වා. නෑ මෙතන එක ප්‍රශ්න. මං ඡන්ද කවුරුත් කන්දේ ඡන්ද කල් දාලා නෑ. තාම කොමිසමෙන් ඡන්ද තියන්නේ දිනියක් දාලා නෑ. මෙතුමා කිව්වා පාර්ලිමේන්තුවටයි බලය තියෙන්නේ කියලා
මුදල් සම්බන්ධයෙන්. ඒකයි අපි මේ පාර්ලිමේන්තුවේ කිව්වේ අයවැයෙන් බිලියන 10ක් වැක් ගලලා තියෙනවා. ඇයි ඒක මුතුවා දෙන්නේ නැත්තේ? හොඳයි. පාර්ලිමේන්තුවේ බිලියන 10ක් වැක් ගලලා තියෙනවා. අනික අනික නෑ මම අනික අය වාඩි වෙන මම පිළිතුරු දෙන්න. ප්ලීස්. මැතිවරණ කොමිසම මැතිවරණිය ප්‍රකාශයට පත් කරුවයි පස්සේ සියලු රාජ්‍ය ආයතන සහයෝගය දෙන්න ඕන. මුදල් ලබාත්‍යාශය මුද්‍රලාධිපති සහයෝගය දෙන්න ඕන. සහයෝගය දුන්නේ නැත්නම් අවුරුදු 3ක සිරදඩුවක් දඩුවක් දෙන්න පුළුවන්. අයවැයෙන් ත්‍රිලියන 2ක්ද 3ක්ද වෙන් කළා තියෙනවා. මට ඒ ඔක්කොම මේ සැරේ දෙන්න බෑ. කොහෙවත් කියලා නැහැ මේ දිනේට දෙන්න කියලා. අවුරුද්ද අවසාන වෙනකොට මේ වියදම් කරන්න ඕනේ. වියදම් කරන්න බැරි නම් ආපහු එවන්න ඕනේ. වියදම් කරන්න පුළුවන් අපි අනුමත අපි සඳහන් කරපු විදිහට ආදායම එනවනම් මහා බැංකුවට කියලා මුදල් මුද්‍රණය කරනවද කියලා. ඒත් අපිට IMF කිව්සුම අනුව මුදල් මුද්‍රණය කරන්න බෑ. අපි නීතිය අනුව වැඩ කරේ. නීතියෙන් අයින් වෙලා නැහැ. දැන් මේ ජනාධිපතිතුමා කතා කරනකොට අපිට පේන්නේ අපි 99 ඉඳලා එතුමාගේ වැඩ කරලා තියෙනවා. හොඳ තිරපිටපතක් මේ රචනා කරලා ඒකේ අධ්‍යක්ෂණය කරලා එතුමා නළුවෝ ටික දාලා ඩ්‍රාමා එක යනවා නියමෙට. හරිද? එතකොට ප්‍රීති ප්‍රශ්නයක් නෑ. ඔව් කබි රශිමත්තුමා. ගරු ජනාධිපතිතුමනි නෑ ජනාධිපති කතානායකතුමනි මරික්ක මන්ත්‍රීතුමාට කතා කරන්න තියෙනවා කියලා මම දන්නවා. ඒ ගැනම එකක් තාම එන මොකක්වත් කියන්නේ නැහැ. ඔබතුමා කතා කරන්න ඕනේ මේකට. ඔබතුමා සත්‍යග්‍රහ කරන්න ඕනේ මේකට. ඒක ප්‍රශ්නයක් නෑ. මේ මාසේ ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් පෙබ්‍රවාරි 1වෙනිදා සිට 20වෙනිදා 15වෙනිදා දක්වා රුපියල් බිලියන 118ක් ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් එකතු කරලා තියෙනවා. ඒතොර බිලියන 10ක් දෙන එක අමාරු වැඩක් නෙවෙයි. වුවමනාවක් තිබ්බනම් ඕනතරම් සල්ලි තිබුණා මේක දෙන්න. ඔබතුමන්ලාට ඡන්දයකට බයයි. මම ඔබතුමාට කියන ප්‍රශ්නේ ජනාධිපතිතුමනි. ප්‍රශ්නය මිනිස්සු ඇයි ඡන්දය ඉල්ලන්නේ? මේ ආණ්ඩුව කෙරෙහි විශ්වාසයක් නැතිකම නිසා. ඔබතුමාගෙන් ඉල්ලා සිටිය ආර්ථික අපරාධ පිළිබඳව බංකලොත් භාවය පිළිබඳව ජනාධිපති කොමිසමක් පත් කරන්න කියලා. ඒක ඔබතුමා කරලා නැහැ තාම. Let me reply. හරි. පළමු ඉන්නේ එක්කෙනෙක් විපක්ෂයෙන් ඇහුවනේ අනික කඩා ක්‍රිය කරන්න එපා. එක්කෙනෙක් වාඩිවේ මං කියන්නම්. පළ කාරණා දෙකක් තියෙනවා. එදා දැම්මේ නැතිවද අපිට ඇත්ත වශයෙන්ම අපි බිලියන් 20ක් වෙන් කරා මේ රටේ හාල් ගන්න බෙදන්න කියලා. ඒ දැම්මේ පවුල් ලක්ෂ 20කට දැන් පවුල් ලක්ෂ 28ක් තියෙනවා. ඒ වගේම තියෙනවා මෙතන මම එකක් කියන්නම්. මේ විශ්‍රාම ගිය ඇයට පාරිශෝ දීමනා දෙන්න. IMF එකේ මේ මේ just wait a bit. I just sit down. No, sit down. I am talking to your member. You sit down, man. I brought you into politics. Shut up and sit down. And send me. මේ ඒ නිසා ගරු කතානායකතුමනි මෙතුමාට කියන්නට අපි තීරණයක් අරගත්තා. මම මූලිකත්වය දෙන්නේ ආර්ථිකයට. මම එක ප්‍රශ්නයක් අහනවා. රට නැතිකල ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න පුළුවන්ද? ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න පුළුවන් රට ආරක්ෂා කරොත් විතරයි. මේ මමයි මේගොල්ලෝ ගෙනාවේ. මං මගේ මොලේ ඕක ගෙනිච්චේ. ඉතින් දැන් දැන ගන්න ඔයගොල්ලෝ මොලේ නෑ මේ කියන දේ කරන්න කියලා. හරි හරි. මොලෙත් නෑ බලෙත් නෑ. මේ මැතිවරණ කොමිසම ඔබතුමා කියනවා 3 දෙනයි පිළිගත්තේ. අනික් කට්ටිය කොමිසම රැස්තුනේ නැහැ. නෑ ඒක තමයි තියෙන ප්‍රශ්නේ. එහෙනම් ඔබතුමාලා අලුත් කොමිසම පත් කළා හරි මේක කරන්න. අපිට දැන් මට අපි කරනවා. නෑ මට අපි ගරු ජයපතුමා ඔබතුමාගේ ඉල්ලීමට එකඟ වෙනවා. ගරු ජයපතුමා මට පේන්නේ ඔබතුමා ගරු ජයපතුමා මම ඉල්ලන්නේ මට පේන දේ තමයි අර 2012 විතර තිබිච්ච UNB වර්කින් කමිටි එක තමයි දැන් තියෙන්නේ කියලා. ඒකේ වටේ ඉන්න කට්ටිය තමයි ඉන්නේ. UNB වර්කින් කමිටි වගේ දැන්. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.